ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සක්විති මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් එකේ පියගැට පෙළ නගින්නේ සෑහෙන කාලයකට පසුය. ඔහු ටික දවසක සිට තාත්තාව හමුවන්නට සිතාගෙන උන්නේය. එහෙත් එයට වෙලාවක් ලැබුණේ නැත. ඔහු මේ යන්නේ ඔහුගේ ජීවිතය ගැන දෙයක් කතා කරන්නට නොවේ. නාලනී නැන්දාව හීනෙන් දුටු එලේ පටන් සක්විති ඉන්නේ මොකද්ද ගින්දරකිනේ. කෙල්ලට මේ පවුලෙන් ලොකු අසාධාරණයක් වුණායයි සක්විතිගේ හිත කියයි. සිද්දු කිසිවක් දැන් අපිට හරවන්නට නොහැකිවත් කෙල්ලගේ ජීවිතයට සාධාරණයක් කරන්නට තාත්තාට පුළුවන්. කෙල්ල වෙන කවුරුවත් නොවේ. ඔහුගේ එක කුස උපන්න අංගිගේ එකම දුවය. සක්විති මොරගොඩ මහතාගේ කාමරයට ගියේ මේ ඔක්කම සිතාගෙනය. යද්දී ඔහු උන්නේ තනිවමය. එන්න ලොකු පුතා. මොරගොඩ මහතා දැන් කොල්ල දෙන්නාට පෙරටත් වඩා ආදරේය. කොල්ල දෙන්නා කොතරම් සම්පතක්ද ඔහු තේරුම් ගත්තේ විමුක්ති අසනීපූ දවස් ටිකේය. තාත්තා කොහරි යන්න දුන්නේ? නෑ නෑ, මේ ඔයා එනවා කිව්ව නිසා මම යන ගමන කැන්සල් කළා. මොරගොඩ මහතා කීවේ ඒ සියල්ලටම වඩා ලොකු පුතා එක්ක වචනයක් කතා කිරීම ලොකුයි කියන්නක් මිනි. මොනාද ලොකු පුතා බොන්නේ? දවල්ට කාලද? මම කාල ආවේ තාත්තේ. එහෙනම් තේ ටිකක් බොමු. ගමගේ සක්විති කාර්යාලයේ පුරා net ඇව්වේය. දවසක මේවා කොල්ලාට තමාට බාර ගන්නට වෙන බව සක්විති දැන උන්නේය. ඒ දවස ඉක්මනට උදා නොවේවායිද ඔහු පැතුවේය. අපිට තේ ටිකක් ගේන්න ගමගේ. ලොකු බේබිව දැක්ක කල කොහමද ගමගේ? ඉන්නවා බේබි. තාත්තා සමග ඔහුගේ සේවකිනු වයසට ගොස්සයි සක්විතිර සිතුනේ. ඉතින් ලොකු පුතා කතා කරන්න ඕන කිව්වේ. මොරගොඩ මාතා ඇසුවේය. බරපතල දෙයක් නොවේ නම් කොල්ල දෙන්නාම ඔහුට වද දෙන්නේ නැත. මම තාත්තේ දිගටම නාලනී නැන්දව හීනෙන් දැක්කා. ඊයේ රෑ දැක්කා. මොරගොඩ මහතාට පුදුම සිතුනේ. ඒ ඔහුද දිගටම නාලනීව සිහිනෙන් දුටු නිසාය. මොරගොඩ මහතා සක්විති දෙස මොහතා බලාගෙන උන්නේය. ලොකු පුතාට කියන්න මාත් නාලනීව දිගටම හීනෙන් දැක්කා. මගේ හිතට මහා මුත්තක් දැනුණා ලොකු පුතේ. සක්විතිට පුදුම නැත. ඇය මේ හැමෝම ළඟට ඇවිත් ඇවිත් කියන්නේ එකම දුකය, කෙල්ල ගැනය. නැන්දයේ පෙනිච්ච විදිය මගේ හිතට මහා බරක් තාත්තේ. දවසක් ගියේ දොරකඩට ඇවිත් දුක කිව්වා. මම ගෙට කතා කළා. ඒ තාවේ නෑ. මොරගොඩ මහතා වේදනාවෙන් මිරිකී ගිය බැල්මෙන් සක්විති දෙස බලාගෙන උන්නේය. ඇවිත් ඇවිත් කියන්නේ දරුවා ගැනනේ. ඔහු වේදනාවෙන් ඇසුවේය. ඔහු තාත්තේ කෙල්ල ගැනමයි කියන්නේ. ඒකි දුක් විඳිනවලු. කෙල්ල ගැන ටිකක් බලන්නලු. මොරගොඩ මහතා දිගසුසුමක් හෙළුවේය. මල්ලිගි ප්‍රශ්න මොනවා වුණත් ලොකු පුතේ කෙල්ලට අපෙන් උනේ වැරැද්දක් තමා.
මම අම්මට දොස් කියනවා නෙමේ. ඒත් අපිට එහෙම නොකර ඉන්නයි තිබ්බේ. සක්විතිද හිස වෙනුවේය. මා තාත්තේ මේ මල්ලිගේ දෙයක් කතා කරන්න හිතන් ආවේ නෑ. අම්මා කොල්ලගේ ජීවිතේට අපිට නෙමේ ඒකටවත් අත තියන්න දෙන්නේ නෑ. මොරගොඩ මහතා හිස වෙනුවේ දුබ්බර ලෙස සිනාසෙමිනි. ඒත් කෙල්ල කොහේ හරි දුක් විඳිනවා ඇති. ඒකි අපිට පේන්නවත් දෙන්නේ නැත්තේ වෙච්ච දේ දරා ගන්න බැරුව වෙන්නේ ඇති. ඔව් මා දන්න දන්න විදියට විපරම් කරලා බැලුවා. ආරංචියක් නැහැ කෙල්ල ගැන. ඔව් එකපාරක් අපි කෙල්ලව අනුරාධපුරයේදී දැක්කා. පස්සේ හොයද්දි කෙල්ල නැහැ. ඊට පස්සේ තාත්ති දවසක් කෙල්ල මල්ලිය බලලා නවලෝකේ ඉඳලා යනවා මම දැක්කා. එදත් කෙල්ලව මට අල්ලගන්න බැරි වුණා. සක්විති වේදනාවෙන් කීවේය. මම කෙල්ලව හොයාගන්නම් තාත්තේ. අපිට කෙල්ලට මල්ලිව දෙන්න බැරි වුණත් ඒකගේ අනාගතේ බලන්න පුළුවන්. ඔව් ඒක හදලා දෙන්න පුළුවන්. ඒක අපේ යුතුයකම. මගේ හිතටත් මේක ලොකු බරක්. කෙල්ල අපිට හෙන ඉල්ලන කෙල්ලෙක් නෙමේ. ඉන්න තැනක ඉඳලා හොදක් මිස නරකක් පතන්නේ නෑ. ඔව් මොරගඩ මහතා හුලාමෙන් කීවේය. අම්මා මල්ලිව හිමාලියට දෙන්න යන්නේ. මට කිව්වා. මට මොනවත් කියාගන්න බැහැ ලොකු පුතේ. අම්මා මටත් කිව්වා. දැන් ප්‍රශ්න දාගන්න මටත් පණ නෑ තාත්තේ. ඇත්තටම පණ නෑ. ඒ කතාව ඇත්තය. මොරගොඩ මහතාටත් පණ නැත. ඒකෙන් දින්නේ සුරම්යත් හිමාලිත්‍ය. මේ කෙල්ලට පුළුවන් නම් තාත්තේ අපි දෙයක් කරමු. තාත්තට පින්. මට මේ දවස් ටිකේම හිතට හරි නෑ. ඔයා දුකින් ඉපා. අපි ඉස්සෙල්ලා දරුවා ඉන්න තැනක් හොයාගමු. මම බලන්නම්. සක්විති නැගිට්ටේ පැයක් පමණ තාත්තා සමග කතා කරය. ඔහුගේ සිතට ඇත්තටම නිවනක් දෙනුනි. දැන් ඉන්නේ ඉස්සර උන් තාත්තා නොවන බව සක්විති දනි. එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.